ආයුබෝවන්. අද හිරුත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා දවසේ. අද උදේ 6:04ට ඉර උදා වුණු නිසා ඔන්න රාහු කාලය හැම පාවිච්චි කරන අයට දවල් 12:11 ඉඳලා හවස 1:43 වෙනකම් රාහු කාලය ලබලා තියෙනවා කියන එක මතක් කර සිටිනවා. හැබැයි අද දවස හරිම සුභ දවසක්. හේතුව ඔබ නිකම්ම නිකම් ග්‍රහයන්ගෙන් යහපත උදා වේ කියලා උදාසීන මනසින් බලාගෙන ඉන්න කෙනෙක් නම් අද ඊට වඩා වෙනස් දවසක්. ඔබ තුල තියෙන ජවය ජ්‍යොතිෂයේදී නියෝජනය කරන්නේ දෙනට නැකත අඟහරු ග්‍රහය. ඒ අඟහරු හිමි දෙනට නැකතයි අද තියෙන්නේ. අන්න ඒ නිසා අද දවසේදී ජව සම්පන්න අරමුණක් සහිත ඕනම කෙනෙක්ට ඇත්තටම වාසනාවන්ත දවසක් කරගන්න පුළුවන් අද දවස. හෙට ඔන්න පැවැත්මේ සංකේතයේ විෂ්ණු දෙවියන්ගේ වරුතිනී කියන ඒකාදශිය පටන් ගන්නවා. ඒ නිසා අද පොඩි උපවාසයක් කරලා හෙට උදේ ඒකටත් සූදානම් වෙන්න කියමින් අපි ලග්නයෙන් ලග්නේ කතා කරගෙන යමු. මොන අරමුණු වලටද අපි අද සූදානම් වෙන්න හොඳ කියලා. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා මේෂ ලග්නයට කොයි වගේ දේවල් සූදානම් කරගන්න හොඳද? අපි මේ අර සිද්ධි මේ සිද්ධි ගැන හොයනවට වඩා වැදගත් නැද්ද? මේෂ ලග්න කියන්නේ අද නැකත උදා වෙලා තියෙන දෙනට නැකත හිමි අඟහරුගේ ලග්නයක්. අඟහරු කියන්නේම ජවය සම්බන්ධ ග්‍රහයෙක්. උත්සාහය, ජවය, ඉලක්කය. අද අඟහරුයි සෙනසුරුයි දෙන්නම මේෂ ලග්න අයගේ කේන්දරයේ 9 කොටුවේ ගමන් කරනවා. 9 කියන්නේ පෙරපින්, දීර්ඝකාලීන වැඩ, ජාත්‍යන්තර කටයුතු. ඉතින් මේ හැම දෙයකටම අවශ්‍ය වෙන්නේ හොඳ සැලැස්මක්. ඒ සැලැස්ම ඉෂ්ට කරගන්න උත්සාහයක්. ඉතින් ඔන්න මේෂ ලග්න අයට අද දවසේදී තමන්ගේ ඕනම ජාත්‍යන්තර කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු, දීර්ඝකාලීනව පවත්වාගෙන යන කටයුතු වගේම පෙරපින් සම්බන්ධ වෙන කටයුතු. මේ ඕනම දෙයක් උදෙසා සැලැස්මක් හදාගන්න, උද්‍යෝගිමත් වෙන්න. හෙට වරුතිනී කියන ඒකාදශී යෝගය පිහිටන නිසා ලෑස්ති වෙන්න. පුංචි උපවාසයකින් තමන්ගේ හෙට දවසට දෙවියන්ගේ ශක්තියත් එකතු කරගෙන මේෂ ලග්න ඔබ අනාගතයට හොඳ අත්තිවාරමක් අඩිතාලමක් අද දවසේදී හදාගන්න, හෙට ඉඳලෙහි ඵල නෙලා ගන්න. අපි බලමු අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා වෘෂභ ලග්නයට කොහොම වෙයිද කියලා. වෘෂභ ලග්නයට අද 8 කොටුවේ ගමන් කරන අඟහරුගේ සෙනසුරුගේ සම්බන්ධය හොඳින්ම බලපැවැත්වෙන දවසක්. හේතුව අද තියෙන්නේ දෙනට නැකත නිසා. ඔබේ 8 කොටුවෙන් කියවෙන්නේ નિરાයාස ලැබීම්. નિરાයාස උත්සාහයකින් තොරව තමන්ට දිනාගත හැකි දේවල්. ගොඩාක් වෙහෙස මහන්සි වෙන්නේ නැතිව ඥාණය, උපක්‍රමශීලීභාවය, වෘෂභ ලග්නෙට ඉතින් උරුමම දේවල්නේ. මේ වගේ තමන්ගෙම මානසික බලය යොදාගෙන ඕනෑම අරමුණක් ඉෂ්ට කරගන්න අලුත් ජවයක්, අලුත් බලයක් ඔබට අද එකතු කරගන්නට පුළුවන්. ඕනෑම අරමුණක් වෙනුවෙන් උත්සාහය අඩුවෙන් යොදලා ඥානය සහ බුද්ධිමය හැකියාව, උපාය කෞශල්‍ය, මේ කුසලතා තුන හරියට සංයෝග කරලා ඕනෑම අරමුණක් දිනාගන්න අද ඉතාම සුබ දවසක්. විශේෂයෙන්ම එක ජීවිතයේ ලොකු වැදගත් අරමුණක් කරගත්තොත් අද පුළුවන් නම් පුංචි උපවාසයකට ලෑස්ති වෙන්න. ඇයි? හෙට වරුතිනී ඒකාදශී. ඉතින් වරුතිනී ඒකාදශී කියන්නේ විෂ්ණු දෙවියන්ගේ සම්බන්ධතාවය හදාගන්න තියෙන හොඳම දවස නිසා. එහෙමනම් වෘෂභ ලග්න ඔබට ඔන්න හෙට හොඳම දවස කරගන්න අද සූදානම් වෙන්න. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා. බදාදා දවස අයිති වෙන්නේ බුධ ග්‍රහයට. හැබැයි
මිතුන ලග්න ඔබේ ලග්නාධිපති වෙන්නෙත් බුද. ඒ කියන්නේ මිතුන ලග්න ඔබේ දිනාධිපති ග්‍රහයාගේ සම්බන්ධතාවය බොහොම හොඳින් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊට අමතරව හවුල් වැඩ මිතුන ලග්න අය කොහොමත් හවුලේ වැඩ කරන්න කැමතිනේ. තනියම ඉන්න ටිකක් අපහසු අයනේ මිතුන ලග්න අය. ඒ නිසා ඒකනේ මිතුන ලග්නෙට අර දෙන්නේගේ ලකුණක් සංකේතය හැටියට යොදලා තියෙන්නේ. ඉතින් මිතුන ලග්න ඔබේ හත්වෙනි කොටුව විවාහ සම්බන්ධය, පර්යේෂණ සම්බදතාවය, ව්‍යාපාර හවුල් කටයුතු, මේ ඕනම හවුලේ කරන වැඩ කටයුත්තක්. එහෙම නැත්නම් සේවකයාගේ උදව් ගන්න, උසස් නිලධාරයාගේ සහාය ලබා ගන්න, මහාචාර්යවරයාගේ අනුමැතිය අරගන්න, මේ වගේ අනුන්ගේ සහායෙන් ඔබේ දියුණුවක් ප්‍රාර්ථනා කරන ඕනම වැඩකට, ඕනම ආකාරයක හවුල් වැඩකට මිතුන ලග්න ඔබට අද උදා වෙලා තියෙන්නේ. ඉතාම භාග්‍යවන්ත දවසක්. හේතුව අද දවස අධිපති කුජ දෙනට නැකත. නැකත අධිපති කුජ සෙනසුරුත් එක්ක මේ දවස්වල යන්නේ ඔබේ කේන්ද්‍රයේ හත්වැන්නේ. හත්වැන්නේ සෙනසුරු කියන්නේ පැරණි පින් ඉස්මතු කරගන්න පුළුවන්. කුජ ඔබ ළඟ තිබෙන ජව සම්පන්න භාවය ඊට හොඳටම උදව් කරයි. අද පුංචි උපවාසයකට ලෑස්ති වෙන්න. හෙට විෂ්ණු දෙවියන්ගේ වරුතිනී ඒකාදශි. මේ අවුරුද්දටම වරුතිනී ඒකාදශි ලබන්නේ හෙටයි. ඒ නිසා දිව්‍යමය බලයත් අරගෙන මිතුන ලග්න ඔබ හෙට දවස ජය ගන්න අදම සූදානම් වෙන්න. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා කටක ලග්නය ගැන කතා කරන්න යන්නේ බදාදා දවසේ. කටක ලග්න ඔබට ජලය මුල් කරගත්ත ගුණය බොහොම ඉහළයිනේ. ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ වාමන අවතාරය, දස අවතාරවලින් වාමන අවතාරය. වාමනේ කියන්නේ මිනිසයා සහ තිරිසන් සතා අතර වෙන්වීම සිද්ධ වෙන්න සූදානම් වෙන යුගය සංකේතවත් කරනවා. එතකොට මේ විෂ්ණු දෙවියන්ගේ බලය එකතු කරාගෙන බොහොම බලකාරක වැඩ කොටසකට හොඳ දවසක් ඔන්න අද උදා වෙලා. ඒ ඇයි? හයවැන්නට කියනවා සත්‍රු ස්ථානය, සතුරන් පරාජය කරන තැන. හයවැන්න ධනස්ථානයක්, ධනය ලබා ගැනීම. ඒ විතරක් නෙවෙයි, තමන් අභිමත ඕනම ඉලක්කයකට ළඟාවීමේ ජවය කටක ලග්න හිමියන්ට මේ දෙනට නැකත තියෙන අද දවසේදී පුදුම විදිහට මුණ ගැහෙනව සම්බන්ධ වෙනවා. ඒක ප්‍රබල ශක්තියක් කරගන්න. ඒ වගේම හෙට වරුතිනී ඒකාදශි විෂ්ණු දෙවියන්ගේ වාමන අවතාරයේ මහා පූජා දවස. ලෑස්ති වෙන්න අදවස පුංචි උපවාසයක් කරලා හෙට උදේම විෂ්ණු දෙවියන්ට පූජාවකුත් තියලා ලොකු විශිෂ්ට බලාපොරොත්තුවක් යථාර්ථයක් බවට පත් කරගන්න ලෑස්ති වෙන්න. කටක ලග්න ඔබට ආපහු මේ වගේ දවසක් මේ අවුරුද්දටම මුණ ගැහෙන්නේ නැහැ. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා. සිංහ ලග්න ඔබට කොහොම වෙයිද? ඔබ දන්නවද ඔබේ පස්වැන්නේ තමයි අද දවසේ නැකත් අධිපති කුජ, දෙනට නැකත අධිපති කුජ සෙනසුරුත් එක්ක ගමන් කරන්නේ. ඒ පස්වැනි ඉලක්කම සමග සම්බන්ධයි විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් පස්වැනි අවතාරය වාමන අවතාරය. ඔබ ළඟ තියෙන දුර්වල ගති ස්වභාව, කේන්තියට පත්වීම, කලබල වීම, නැත්නම් ඌමනාවට වඩා යටත් පහත් වීම, එහෙම නැත්නම් ඔබේ නියම ඥාණය ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න පසුගාමී වීම, මේ වගේ කළු දුර්වල ගති වෙනස් කරගන්න හිතනවා නම් සිංහ ලග්න ඔබට අද ඉතාම විශිෂ්ට දවසක්. ඒ අදිෂ්ඨානයේ හිතට ගන්න අංක දෙක. ඒ වගේම අදවස පුංචි උපවාසයකටත් ලෑස්ති වුණොත් හෙට උදා වෙන්නේ වරුතිනී ඒකාදශී. වරුතිනී ඒකාදශී කියන්නේ වාමන අවතාරයේ ශක්තිය බිඳ හෙලන්න පුළුවන් දවස. ඒ කියන්නේ අපි ළඟ තියෙන බාල, කළු,
ප්‍රාථමික ගුණාංග වලින් විශිෂ්ට මනුෂ්‍ය ගුණාංග වලට දිව්‍ය ගුණාංග වලට මාරු වෙන්න සිංහ ලග්න අයට ලැබෙන හොඳම දවසයි අද දවස. එහෙනම් අද හැන්දෑවි උපවාසයකටත් ලෑස්ති වෙන්න දිව්‍යමය බලයත් අරගෙන අලුත් දවසක් පටන් ගනිමු. අද අප්‍රේල් මාසයේ 11 වෙනිදා කන්‍යා ලග්න ඔබට කොහොම වේද? අපි මනුෂ්‍යයන් හැටියට අපිට විවිධ දේපල සම්පත් අවශ්‍යයි. ඇස් දෙක හොඳින් පේන්න ඕන, කන් දෙක හොඳින් ඇහෙන්න ඕන, අපේ ශරීරය හොඳින් නිරෝගිමත් වෙන්න ඕනි වගේම මේ ශරීරයට ඇඳුම් පැළඳුම් ඕන, ආභරණ ඕන, ඖෂධ ඕන, ආහාර පාන ඕන, තව කොච්චරක් දේවල්ද, යාන වාහන, මේ ශරීරයට සැප නිින්දක් ලබා දෙන්න ගෙවල් දොරවල් ඇඳ මෙට්ට, මේ සියලුම දේපල ගැන කියවෙන්නේ හතරවැන්නෙන්. ඔබ දන්නවද කන්‍යා ලග්න ඔබේ අද දවසේ නැකත අධිපති කුජ, දෙනට නැකත අධිපති කුජ සෙනසුරු එක්ක ගමන් කරනවා හතරවැන්නේ. කොහොමත් කන්‍යා ලග්න ඔබ සාමාන්‍යයෙන් වතුර යට කරලා තියෙන බෝලයක් වගේ පීඩනය තෙරපීම අඩු වෙච්ච ගමන් ආපහු අවදි වෙන්න, මතු වෙන්න, අලුත් වෙන්න, පිබිදෙන්න දන්නවා. අන්න ඒ නිසා අලුත් ජීවිත අරමුණු දෙක තුනක් හදාගන්න. හෙට වරුතිනි ඒකාදශි, ඒ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ 5 වෙනි අවතාරයේ දවස. ඒ කියන්නේ අපිට කරදර කරන අපේම ඇස්වහ කටවහ සියලු දෝෂ වෙනස් කරගන්න කන්‍යා ලග්න ඔබට ලැබෙන හොඳම දවසයි අද. අද හැන්දෑවි උපවාසයකින් දිව්‍ය ශක්තියත් අරගන්න ලෑස්ති වෙන්න. අද අප්‍රේල් මාසයේ 11 වෙනිදා බදාදා මම කතා කරන්න යන්නේ හැබැයි තුලා ලග්නය ගැන. තුලා ලග්න ඔබේ තුන්වැන්න වික්‍රමස්ථානය කියලා හඳුන්වනවා, ලේකනස්ථානය කියලා හඳුන්වනවා, ඒ වගේම තදාසන්න රාජ්‍ය කටයුතු ස්ථාන කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඔබ හිතන කරන දේවල් චෙක් පොතස්සම් කිරීම, ලිඛිතම්, ලේඛනය, මේ කාරණා කියන තුන්වැන්නේ බලය අද බොහොම හොඳින් තුලා ලග්න ඔබට එකතු කරගන්න පුළුවන්. තුලා ලග්න ඔබ සාමාන්‍යයෙන්ම වායු රාශියක් නිසා වායු කෝප ගති ලක්ෂණ සාමාන්‍යයෙන් තුලා ලග්න අය ළඟ තියෙනවා. ඉක්මනින් මානසිකව වැටීම, ඒ වගේම සීමාන්තිකව මනෝචිත්‍ර මැවීම. ඉතින් ওই දෙක මේ තරම් හොඳ දේවල් නෙවෙයිනේ. ඒවා වෙනස් කරගන්නත් හොඳ විශිෂ්ට අරමුණකටත් ඔන්න හොඳ දවසක් උදා වෙලා අද හවස පුංචි උපවාසයකට යන්න. කා වෙනුවෙන්ද? විෂ්ණු දෙවියන් වෙනුවෙන්. ඇයි ඒ? උන්වහන්සේගේ වාමන අවතාරය ඉෂ්ට සිද්ධ කරන බලය ජනයාට ලබා දෙන වරුතිනි ඒකාදශි. වරුතිනි ඒකාදශි හෙට උදා වෙනවා. අද හවස තුලා ලග්න ඔබ පුංචි උපවාසයකට ගිහිල්ලා භාවනාත්මක වුණොත් මම හිතනවා අද ඔබ යොමු වෙන්නේ ජීවිතය වෙනස් කරන විශිෂ්ටතම දවසටයි. අනාගතය වෙනස් කරන දවස අදයි. වෘශ්චික ලග්න අය අද අප්‍රේල් 11 වෙනි බදාදා මොනවද හිතන්නේ? වෘශ්චික ලග්නයේ අධිපති අඟහරු. ඒ අඟහරු අද දවසේදී බොහොම බලවත්. අද උදා වෙලා තියෙන්නේ දෙනට නැකත අඟහරුගේ නැකතක්. ඒ විතරක් නෙවෙයි, ඒ අඟහරුයි සෙනසුරුයි දෙන්නම වෘශ්චික ලග්න ඔබේ දෙවැනි භාවයේ ගමන් කරනවා. දෙවැන්නෙන් කියන්නේ ඔබේ නමට එකතු කර ගැනීම. ඔබේ නමට එකතු කරගන්න තියෙන ඕනෑම ලොකු පුළුල් බලවත් අරමුණක්. ඉතා හොඳින් අද දවසේදී අදිෂ්ඨාන කරගන්න. අද දවසේ ඉඳ ලැබෙන වෙලාවේදී ඒ අරමුණට ළඟාවීමේ ඉදිරි සැලසුම් වාර්තාව හදන්න. ඒ සැලසුම් වාර්තාව ඊළඟට ක්‍රියාත්මක කරන්න උවමනා යටිසිතට බලය ඇතුළත් කරන්න හවස පුංචි උපවාසයකට ලෑස්ති වෙන්න. හේතුව හෙට උදා වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ. අපි මේ මොන ගැහින්නේ හිරුත් එක්කනේ. හිරුගේ පැවැත්මේ බලය. හිරුගේ පැවැත්මේ බලය කියවෙන්නේ විෂ්ණු දෙවියන්ගෙන්. ඒ විෂ්ණු දෙවියන්ගේ වාමන අවතාරය ස්නානය කරවන දිනයයි හෙට වරුතිනී නැකත. වරුතිනී ඒකාදශි. ඉතින්
වෘෂ්ටික ලග්න ඔබ ලෑස්ති වෙන්න සූදානම් වෙන්න මේ උදාවුණු දවස හෙට ඉඳලා අනාගතය ජය ගන්න පුංචි පිළිවෙලකට පටන් ගන්න හරියටම හරියනවා සහතිකයි. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා. ධනු ලග්න ඔබට කොහොම වෙයිද? ධනු ලග්න ඔබේ අද දවස හරිම සුවිශේෂී දවසක්. මොකද මේ දවස්වල සෙනසුරා ගමන් කරන්නේ ඔබේ ඔළුවේනේ. එතකොට පොඩි හිතේ තියෙනවනේ ධනු ලග්න අයගේ පොඩි වෛරස් එකක්. කළු ඩොට් එකක් තියෙනවනේ. මට ඒ රාෂ්ටකයි කියලා අමතක කරන්න ඒක. අඟහරු කියන්නේ සටන්කාමී ග්‍රහය. අද උදා වුණේ ඒ අඟහරුගේ නැකතක් දෙන්නට නැකත. ඒ අඟහරුයි අර ලග්නගත සෙනසුරුයි අද දෙන්නම එකට ගමන් කරනවා ඔබේ හිස මත පළමුවෙනි කොටුවේ. එයින් සෙනසුරුගේ අසූ මහා දෝෂයම සමනය කරන්න පුළුවන් වෙනවා අද දවසේදී. හවසට පොඩි උපවාසයකට යොමු වුණොත් ධනු ලග්න ඔබ. ඒ ඇයි හෙට විෂ්ණු දෙවියන්ගේ හිරු දෙවියන්ගේ පැවැත්මේ ගුණය ගැන කියවෙන වාමන අවතාරය ස්නානය කරන දවසයි හෙට. ඉතින් ඒක නිසා අද හවස හොඳ පුංචි උපවාසයකටත් ලෑස්ති වෙලා අර ඒ රාෂ්ටක දෝෂයේ තියෙන සියලුම අසුබ සහමුලින් සුද්ධ වෙන්න තමන් පුංචි භාවනාවක් වත්පිළිවෙතක් පටන් අරගෙන හෙට උදේට තියන්න විෂ්ණු දෙවියන්ට පුංචි පූජාවක්. ධනු ලග්න ඔබට අත ගහන හිතන හැම දෙයකටම මේ ඒ රාෂ්ටක කාලයේදී පුදුම හිතෙන ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ තරමටම මේ අද දවසත් හෙට දවසත් ධනු ලග්න ඔබට අතිවිශිෂ්ටයි. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා. මකර ලග්න ඔබට මොනවද වෙන්නේ? මකර ලග්න අය කියන්නේ මනසින් හුඟක් වැඩ කිරීමේ හැකියාව තියෙන අය. ඒ කියන්නේ වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා ඔබ ඇත්තටම විශිෂ්ටයන්ගේ උදව් ගත්තොත් ඒ වැඩේ පිළිවෙලකට සැලැස්මකට සූදානම් කරගන්න පුළුවන්. ඊට පස්සේ පියවරෙන් පියවර ඉෂ්ට කරගන්න පුළුවන් විශිෂ්ටතම ලග්නේ තමයි මකර ලග්නය. අන්න ඒ නිසා මකර ලග්න අයට අද දවසේ උදා වෙලා තියෙන නැකත අයිති වෙන්නේ දෙනට නැකත අඟහරුට. මේ අඟහරුත් එක්ක ඔබේ ලග්නාධිපති මකර ලග්නයේ අධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කරනවා. 12 වැන්නෙන් කියන්නේ ඔබ ගම ගෙදරින් රජ ගෙදරට පත්වීම. තමන්ගේ රටින් විදේශ රටක වරප්‍රසාද දිනා ගැනීම. පුංචි තැනින් ඉහළ තැනකට ළඟාවීම. නැති බැරි කැමින් ඇති හැකියාවට පත්වීම. මෙන්න මේ වගේ සහ මුලින්ම සියලුම ආකාරයේ පරිවර්තන ගැන කතා බහ කරන්නේ 12 වැන්නේ. දැන් තේරුම් යනවද අද දවසේ එතකොට මකර ලග්න ඔබට කීයක්නම් කාරණාවලට අලුත් වෙන්න, පරිවර්තනය වෙන්න, ප්‍රතිනිර්මාණය වෙන්න කොයිතරම් වටිනවද? අන්න ඒ නිසා අද දවසේ පුංචි උපවාසයකින් ගැඹුරු අරමුණට යොමු වෙන්න. හෙට වරුතිනී ඒකාදසි විෂ්ණු දෙවියන්ගේ වාමන අවතාර ස්නාන දිනය නිසා ලෑස්ති වෙන්න. ඔබේ අරමුණ සහතිකවම ඉටු කරගන්න පුළුවන් උපවාසයකට පස්සේ හෙට දවසට සූදානම් වුණොත්. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා. කුම්භ ලග්නය. ඔබේ ලග්නය කුම්භ ලග්නේ නම් ඔබ දන්නවද ලග්නාධිපති කවුද කියලා? සෙනසුරු. කොහෙද යා මේ දවස්වල ගමන් කරන්නේ? වාසනාවේ කොටුවේ. හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්නට, හැම අභිමතාර්ථයක්ම ඉෂ්ට වෙන්නට අවශ්‍ය කරන 11 වැන්නේ. 11 වැන්නට කියනවා අභිමතාර්ථ ඉෂ්ට ස්ථානය කියලා දිග නමක් සංස්කෘත භාෂාවෙන්. අභිමතාර්ථ ඉෂ්ට ස්ථානය. එතකොට අද ඔබේ ලග්නාධිපති 11 වැන්නේ ගමන් කරනවා වගේම අද දවසේ තියෙන දෙනට නැකත අධිපති අඟහරුත් 11 වැන්නේ ගමන් කරන්නේ. කුම්භ ලග්නය කියන්නේ
බොහෝම බරපතල මාතෘකා වෙහෙස කරව පවා ඉෂ්ට කරගන්න පුළුවන් වාසනා ගුණයක් උපතින් ලබාපු ලග්නයක්. ඉතින් අද දවසේදී ජීවිතයේ ලොකු අරමුණක් තෝරගන්න. ඒ අරමුණ පුංචි සැලසුම් කිහිපයකට හදාගන්න. පියවර කිහිපයකට ඉෂ්ට කරගන්න සූදානම් වෙන්න. ඒ වගේම අද හැන්දෑවේ පොඩි උපවාසයකට යොමු වෙලා ඒ සියලුම අරමුණු පියවරෙන් පියවර ඉෂ්ට වෙන ආකාරය ආපහු හිතන්න. ඊළඟට හෙට විෂ්ණු දෙවියන්ගේ වරුතිනී ඒකාදශී නිසා විෂ්ණු කෝවිලකට ගිහිල්ලා උදේම විෂ්ණු දෙවියන් ස්නානය කරවන පූජාවට සම්බන්ධ වෙන්න අර ප්‍රාර්ථනාව බලාපොරොත්තුව පියවරෙන් පියවර ඉෂ්ට කරගන්න අද තමයි පටන් ගන්න හොඳම දවස කුම්භ ලග්න ඔබට. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා බදාදා දවසේ මීන ලග්න ඔබට හරිම හොඳ පණිවිඩයක් කියන්න තියෙනවා. මීන ලග්න ඔබේ කර්මස්ථානය දහවැන්න. කර්මස්ථානය කියන්නේ සංසාර කුසල කර්ම මතක් කර දෙන තැන. ඔබ ජීවත් වීම සඳහා කරන ව්‍යාපාර කර්මාන්ත, රැකී රක්ෂා වැනි ඕනෑම කර්මාන්තයක්. ඒ වගේම ඔබ කරන කියන දේවල් වල කර්මඵලය ප්‍රතිඵලය අත්දක ගැනීම. මේ හැම දෙයකටම මීන ලග්න ඔබට වැදගත්ම දවස තමයි අද දවස. ඇයි? දහවැන්නේ අද දවසේ නැකත් අධිපති දෙනට නැකතේ අධිපති අඟහරු ගමන් කරනවා. කවුරු එක්කද? සෙනසුරත් එක්ක. දහවැන්නේ බලය බොහොම අධික නිසා ඉදිරි ජීවිතයේදී තියෙන ලොකු කර්මාන්ත වැඩක්, කළ යුතු කාර්යයක්, ඕනෑම ක්ෂේත්‍රයක කාර්යයක් බොහොම හොඳින් හිතන්න උපවාසයකට වගේ යොමු වෙලා. ඇයි? හෙට විෂ්ණු දෙවියන්ගේ වරුතිනී ඒකාදශී. මීන රාශිය ජල රාශියක්නේ. ස්නානය කියන්නේ කිරිවලින්, පැණිවලින්, පළතුරු යුසවලින්, පිරිසිදු සඳුන් දියරෙන් දෙවියන් ස්නානය කරවන එකනේ. ඉතින් හිරු දෙවියන් විෂ්ණු ස්වරූපයෙන් හෙට ස්නාන වෙන දවසේ ඔන්න හිරුගෙන් මීන ලග්න ඔබට පුංචි යෝජනාවක්. අද පුංචි උපවාසයකින් ඔබේ විශිෂ්ටතම අරමුණු ගැන පුංචි සැලස්මක් හදාගන්න, ඒක යටිහිතට ඇතුළත් කරගන්න හෙට උදේම විෂ්ණු කෝවිලකට ගිහිල්ලා විෂ්ණු දෙවියන් ස්නාන කරන පූජාවට සහභාගි වෙන්න. මීන ලග්න ඔබට ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් විශිෂ්ට දවසක් වේවි. එතකොට අදත් හෙටත් අවසරයි.